ඩංගු රෝගය කියන එක පිටෙක්ට ලොකු ප්‍රශ්චයන්. ෛරස් මකින් දැන් වෛරස් කියර කිවට ඒකාලි වෛරස් කියර නමත් තිබල නෑ. සන්නිපාතය කිය යි . සනිපාත වන දහටත්වය.ඒ සනිපාත වන දහට එකට තමයි අයිතිවෙන්නේ ඩෙංගු කොරෝන. විවිධ අන්දමය රෝග විවිධන්නම ආබාධ අනාගතිී ඇති වෙනවා. ඒ ඇති වුණට ඒවාට බයවෙන්නේ එපයා විවිධ නම්මොලින් හඳුන් වයි නමුත්ඒ වාපිට් සැම්තුන. බැලස් කරලා ඒ වන ඇතිවෙන්න ඇහේතුව නිධානය හොවෙලක් ඒකට බෙහෙත් කරන්නේ කියලා. මුන් ගොඩාක් දෙෙන්ගු හැදිලාමියයන් ආසන්න රෝගීන්ට ම ප්‍රතිකක් කරල තිේවා. ඒ එක ලෙඩෙක්වත් මැරුණනන්නේෑ. අයිබෝවන් ලංකා වෙසගුණු රහස්වොයාන වෙබ්ගවශණය හෙල රහස්. ලංකා ඉතිහාසේ අපි දන්නවා හෙල රජවරු හළ බෙහෙත් හෙත්වලින්. රට කරවා ජනතාව ජීවත්කිරවවා ඇබයි වර්තමානය හිම හෙල බෙහෙත් කියන ැනැට අවස්ථාව දෙම තැනක්ති නොත් මේ ගැන සොයායන වැඩසටහන් හමුව අපිත්තක්ක නිතර ෙේල සම්න්දවා බදි බලද හිට ජේෂ් ියෝජ පලිපද හින්දක න ම ත ආර වදරෙක් විදර හමතන් හෙල වෙදදුරෙක් විදිහට ම හිතන මේ වර්තමානයට ගැලපෙනම ප්‍රශ්යක්තමයි මංගහන්ය රදුු ප්‍රශ්යයක් මේ විදර හිද කලත මංහනවා වර්තමාන අපි දැක්ක මේ දැන් මීට මාස කීපෙ කලින් තමයි අපේ මේ නිදහස හස්මගන්න පුුවන්ගිදිහ අපි මොකවාඩ මයි කරලා මේ කරෝනා වුව දුරෙන් හැමතම කොෝනා ියට තියෙන තැතිගැන්ම යම්යම් දුරට අඩුවනේ හැබැයි මේක අවසන් වෙන්න කලින් නැවතත් ඩෙංගු මදුරුවා හිසවසවලා තියෙන. රෝහල්ලල කොරෝනා රෝගෙන් පිරී ඉතිරී ගියා වගේ ඩෙගු රෝගින් මේ වනකොට පිරි ඉතරී ගලා තියෙන තම මේකට බෙහි තක්ක තක් නෑ මේකට ම හිතරම හෙලා බෙත් වට්ටෝරුව යමි ැනක්වේද මේ ක්‍රමයක් තියයිද. දේශය වෛද්‍ය ක්‍රමය කොරෝනා ඩෙංගු කියලා එහෙම නමක් ස්දාම් වෙන්නේ නෑ. අතනද සි සඳහන් කළ යුත්ත උනනං ප්‍රබේද අටයි තියෙන්නේ ප්‍රබේදට අටම අට හටගන්නේ බඩේ තියන දෝෂයකින්. ඊළංඟට අගන්තක ුණක කියලා තිය ඔය විිවිධ විදිහයේ අනතුරුවලට මූුණ පාපුහම තුවාලා පොහොම එන වුනක් ඒ ආගන්ත කුණ හරිට පිගනංගන්නවා ඊලංඟට එනවා වෛරස් මකින් දැ වෛරැස් කියල කිවට කාල වෛරස් කියල නමත් තිබිල නෑ. සංනිිපාතය කියට තමයි තිබිල තිය. සනිිපාත වන දහටත් තියනවා.ඒ සනිිපාත වන දහටකට තමයි අයිතිවෙෙන්නේ ඩෙංගු කොරෝන ඇතු රහ. අපේ හෙළවෙදක මේ විශබිජකය නමත්තිබිල නැෑ වෙනට වෙන නම අපි පාවිච්චික තියනෙ ඒවා පිට අඳුනගන්න බෑ. සමහාර අවස්ථාවලදී දීලතියන නම් නිගණ්ඩුව බලලා අඳුනගන්න ගියුත් ඒක අඳුනගන්නත් බෑ. නමුත් විෂිවරු නැත්තම් පුරාණ හ පුලස්ශිර්ෂිවරයා නතසා සාරත් සංග්‍රායල බද්හස රජතුමා. එතුමා කියලා තියෙනවා. විවිධ අන්දම රෝග විවිධන්දම ආබාධ අනාගේ තිරී ඇති වෙනවා ඒ ඇති වුණට ඒවාට බයිවෙන්න්නේ එපයයා විධ නම්මොලින් හඳුන් වයි නමුත් ඒ වාපික් සෙම්තුන බැලස් කරලා ඒ වන ඇතිවෙන්න ඇහේතුව නිධානය හොවෙලා ඒකට බෙහෙත් කරන්නේ කියලා. එතකොට බොතුමාට රිජෝපිල තුරත් දෙෙනවනම් ඩෙංගු රෝග කියනක පට ක්්ච ලොකු ප්‍රශ්යන් නෙ. ම මෙම පශ්නකව දැන් ඩංග ෝග ඇතිවුණට පස්සේන්නේ බෙත්තේත් ටහි විද්‍යාවන් හෝවේවා හමතම අපි දන්න දේශී ද්‍යාවන් ොේවා ඩෙංගු හැදුට පසේ වන හැදුනට පස්සෙම ප්‍රතිකාරමයක් තියෙන්. බයි මේ මදුරුවා දෂ්ට කරත් මදුරවාගේ වෛරැස්ක ඇඟ තුල දුවන්න්නඇතු එහමතට මදරවා දෂට නොකරමතනට යම් කිසි තෙල්ර්ගයක්ත්තරරි ආලෙපිට දයක්කරතියනව මේ විද්‍යාාවයි. මදුරවා දෂශ්ට නොකරීමට ආලේපිට වර්ග අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. නමුත් ඒවා සායිනික වාර්තාවලින් සනාථකරපු වන වෙයි අපිහිතම උද්ධහරණය හැටට කජුලේලි දහයියා මදුරු තලා කොල මේ තුන එකට එකතු කරලා මේ කොටලා දුමැල්ලුව තේ පැත්ත පලාාඇතකවත් මදුරු ග්‍රහණය එන්නේ නෑ. නමු දැනට සෞඛ්‍ය්‍යය පාර්තව මගින් ගෙන යන මදුරු හැදනය ක්‍රම විනාශ කරන එක මංහිතන ගොඩාක් සාර්ථවය ක්‍රම අතරට අපේ ක්‍රමේ භාවිත කරන්න පුළුව. ඒ වගේම එකක් කිවයුතුයි ඩංගු රෝගෙක් ඩෙංගු ඇඳනාම පට්ටිකා ප්‍රමාණය බහිනෝ. සාමාන්‍යයෙන් වෛරස් කියන ඔ ගොල්ලන්ගේ රෝගයේදී පට්ටිකා ප්‍රමාණය කොයි වෛරස් රෝගෙත් බහිනවා. සන්න දහටෙන් හැදන රෝගෝලදී වෛරස් ප්‍රමාණය නිසා පට්ටිකා ප්‍රමාණය හා පෘ්ධිරය ප්‍රමාණය අඩුවෙන බව දන්නල තියෙනවා. හේතුව රුදදුරය නිෂ්පානය කරන ඇටමිඳුලු අක්මාව පලිහාව මේවා දුරුල්ල වෙනිසා. එතකොට මෙතනති බටහිර වෛද ක්‍රමය, හොමියෝපති වෛද්ධ්‍රමය ඇලෝපති වෛද ක්‍රමය එහම න අත්ත ක්‍රමිියෝපති වෛද ක්‍රමය කිය වංකීමක් කිරිීම අවශ්‍යනෑ. සාමාන්‍යයෙන් ඒ දුර්ලුව රෝගියකුට බටේර ක්‍රමය හැටට සෙල් අයින්නකද්දීලා එයාගේ නහර ප්‍රාණුවත් කල්ලා. ඒ මං අපේ බෙහත් දෙන්න පුළුවන් නං හොඳයි. මංගුඩාක් ඩිංගු හැදිලා මියන් නාසන්න රෝගීන්ටම ප්‍රතිකාර කරලතිවා. ඒක ලෙඩෙක්වත් මරුන නෑ ඒක ම මොන් මත ඩංගු රක් පතයම ද ඩංගු උත්සන්න උනානම ඊලඟආදීර. මේ මේරෝගෙන් පිලිච්ච කෙනටත් ඔබතුමාගේ මේ බෙත් ලබා ගැනීම සුහතර පත් කරම හැකාවවත්ති. ස්තරෝම කියන්න පුළුවන් පුළුවන් කියලා නමුත් මේවාගේ සාහිනික වාර්තා අපිට නෑහැ. සානක වාර්තා බල්ල තමයි පුස්කොලපොත්තලඒ කට්ටිය ඒවා ලියලතියන්නේ අදැගීම් තමයි ලියලතින් ඉතින් ඒ කාලේ සානක ර්තා කොහැදුවද අපි දන්නේ නෑ නමුත් ඒ පුස්කොලපොත්තල ලීල තියෙන මම කියන්න හැම බේතක් හරි කියලා හේතුහ බේත් හොයා ගැනීමේදී අපේ වෛද්‍යවරු ඉතාම දුර්ුවල උපක්‍රමයොදැන් නිගන් හරිට කියවන්නේ නෑ දන්න කෙනගෙන් අහන් නෑ තවන්ගේ මහන්තත්වය නිසා ගොඩාක් බෙහෙත් අපති යන අහකට යන නැතැන් ඔය හැම රෝගයකටම ප්‍රතිකාර කරන්න අපට බෙත්ති යනවා. මොම හිතර වර්තනය ගැලපෙන මාතුකාව ඩැගූන රෝගය ඉතින් ඒගැනතමායි මේ කතාකරක හිටියට මහිතරඒකම කතා කරන්න නව ඉන්ෆලන්සා එහමතන් මේ එ්1න් එ1න් රෝගය මේ මේකත් වර්තමානයේදී හිසෝසොමින් පවතිනෝ නැවතත්. ඒකත් අර මං කිව්ෝවාගේ? උන ප්‍රබේදය එන්න ඒගොල්ලන් අඳන්නන එක ලක්ෂණය අපි සන්න දහට යැන කිවොත් බට හිරවයි දුරුහු අනික්කටි හිනාවේ මුොඩ ඒගොලොටඒ පිළිබඳ අවබෝධයක් නෑ එච්චවන් එන්න් සීවන්ක අපි තිනාාවෙනවා. මොකද හේතු අපි දන්නවා මේක හැදෙන්නේ අහවල් සනිිපාර්ත වුණ වැඩිවීමෙන් කියලා නිවමෝණියාව සනිිපාත වුණා තර සෙමෙන් හැදන එක ඇතර ප්‍රතිකාර කරන්න ඕන සෙමට ඒවාගේ මේ උන බැස්වීම සඳහා ඉතාම සුදුසු ප්‍රතිකාර තියෙනවා. උන්න කියන එක රෝගයක් නෙවෙයි රෝග ලක්ෂණයක් පමණයි.මම හිතවා මේ කාලින මාචුකාව හැලරහ සදා අපි ඔබට ගෙනාරි මෙවැනි රෝග ලක්ෂණයක් ඔබ තියනවා හම ද ඩෙංගු කියලා හිතනවන අපි දන්නම උන රෝගෙන් ලේපරික්ෂණි පසුව ඩෙගු ෝගෙක් ට වාර්තාව පසේ ඔවුන්ට යම්යම් පිළියම් රෝහල් මගින් සිදුකරන ඉතිද එක්කම ඔබට පුුව මහින් දෙකනක මහත්්‍ය සූදානම් කලලාතින ඩංගු රෝගින් වඩුවෙන් විේත හෙත් වටවරවා ති ටර ඔබටත් ගැීමට හැකිව තියෙන ඔබ කලයුත්තේ තිර දිස්සවා දුර කරන්ක කකිපයක් මෙතුමාගේ දුර කරන් කොස්ේ ඔබටොල තුවා සබඳ කරන ඔබත් වර්තමානයේ මේ රෝගෙන් පෙළෙනවනම් හැකි ඉක්බනින් මේ රෝගෙට සුවක් ලබාගන්න ඉතින් එ පනිටත් එක්ක හෙලහස් අදට ඔබෙන් සපුගන්වා තවත් දවස හමුවන බලාපොරද ඔ ො සද පිත්තෙ .